අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිමින් සිරස්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දක්වා කොටස ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ වත්මන් රජයේ අක්‍රමවත් මුල්‍ය කළමනාකරණයේ හේතුවෙන් රාජ්‍ය ආදායමට බලපෑම් විපක්ෂ නායක සජිත් කියයි පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සම්බන්ධයෙන් වාර්තාවක් සතියකට වරක් ආරක්ෂක ලේකම්වරයාට වී රාධකෘෂ්ණන් නව සලකුණකින් තරඟ කිරීමේ සූදානමක් ප්‍රතිවෙන් දේශීය පුවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩකම සිට බරව කුඹක දක්වා මාර්ගයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරුණා දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාප්තියේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා ඉදිරියට පත් කිරීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් We have just received His Excellency යදුණු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු වූයේ මහා සංඝරත්නය සහ අන්‍ය ක්‍රමික ආශිර්වාද මතයේදී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා අයිතියට පත් කරමින් පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා ගැනීම සිදු වුණා. මාර්ග හා මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රේමසිරි මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ලබා දීම සිදු කෙරෙනවා. ආරම්භ කිරීමට නියමිතයි. එදැන් සිට සාමාන්‍ය අපේ රටේ පොදු මහජනතාවට උරුම තවත් වටිනා සම්පතක් විදිහට ලංකාවේ සංවර්ධනයේ තවත් යෝධ පියවරක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ කොටස හඳුන්වා දීමට හැකි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාතර පිවිසුමේ සිට එහි ගමනාන්තය වන හම්බන්තොට දක්වා ගමන් ආරම්භ කළා ගමනාන්තය වෙත යන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මග දෙපස රැස්වී සිට ජනතාව සමගද සුහද කතා බහක නිරත වුණා මේ ප්‍රදේශයේ අත්ව සිරිපාදයේ අඩකොට රත්නපුරේ සිරිපාදයේ ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමනාන්තය වන බරව කුඹක වෙත පැමිණ මුදල් ගෙවීම සිදු කළා. නාම இருக்கும் இந்த බරව කුඹක என்ற இடத்துக்கு வருகை தந்திருக்கிறார்கள். பாலக்கட்டுவையிலிருந்து 55 கிலோமீட்டர் தூரம் கொண்ட இந்த பாதை இன்று திறந்து வைக்கப்பட்டதன் மூலம் முற்றுமுழுதாக இந்த கும்புக்க என்ற இடைமாறலுக்கு வந்திருக்கிறார்கள் இங்கே பொதுமக்களை சந்திப்பது மாத்திரமல்ல பல நிகழ்ச்சிகள் நடைபெறுவதற்கான மேடை அலங்காரம் நடைபெற்றிருக்கிறது எனவே அதில் கலந்து சிறப்பிப்பதற்கு இப்போது இந்நலத்துறை சம்பவனியாமுத்தன் உற்சவ சபாவ வைத்து பெமினியே පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැතුව වනජීවීන්ට හානියක් වෙන්නේ නැතුව මේ මාර්ගය නිර්මාණය කරලා අවසන් කරලා තිබෙනවා. මේක ජාත්‍යන්තර ගුවන්තොට පුඩවල් දෙකකුයි ජාත්‍යන්තර වරායන් දෙකකුත් සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් මම හිතන්නේ නැහැ. මේ ළඟ ඉතිහාසයේ එවැනි මාර්ගයක් නිර්මාණය කරලා නැහැ කියන එකයි මගේ විශ්වාසය. මේ පාරෙන් අපි සියලු දෙනාට කොළඹට යන්න පැය දෙකමාරයි යන්නේ. මේ හම්බන්තොට යන. කතරගමට යන්න පැය තුනමාරයි කොළඹ ඉඳන් යන්නේ. මේක විශාල සේවයක් මේ රටේ ජනතාවට. රජයන් මාරු වෙන්න ඕන, ආණ්ඩුව අලුතෙන් එන්න ඕන. නමුත් රටක සංවර්ධනයේදී ඒ ගත්තා වූ ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යෑම රටට ආදරය කරන ආණ්ඩුවක වගකීමක්. පෞගේ කාලයේදී මේවා දැක්කේ වැරදි විදියට මාර්තු මාස පළවෙනි සතිය වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා
හවුල්ලාන්ට පවත්තන්ටත් පුළුවන්කමක් නැහැ. අපි ඒවයි බැටකාලා තියෙනවා. රාජපක්ෂ පවුරෙන් පලිගන්න ඕන නිසා ගිය ආණ්ඩුව මේක නතර කරුවා. හැබැයි ඒකෙන් පීඩනයටපත් වුණේ ජනතාව. මේ අධිවේගීය බලහත්කාරයෙන් යුක්ත කරන්න හැදුවා. මේක බාගෙට හදවා යුක්ත කරන්න හදද්දී නායකයා මුළු සභා ධර්මෙම ඥාණ්ඩුවට ගැහුවා. ඒක තමයි තිත් ඇත්ත. අන්තිමට මොකද සිද්ධ වුණේ? අවුරුදු හතරමාරක් යද්දී රටේ ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කෙරුවා. මිනිස්සු අමුමුවේ මැරුණා. මිනිස්සු මැරෙද්දී හිනාවුණු නායකයෝ හිටපු රටක් ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා දිනපුවාම අපි ආරක්ෂා වුණා. ගෝඨාභය මහත්තයාට පාර දීපු මිනිස්සු දැන් ගෙනවා. ගෝඨාභයත් එක්ක අගමැති කරන් කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට. මේ දේශපාලන නායකයා ඉස්සරහට අරගෙන තමයි පාර්ලිමේන්තුවේ මැතිවරණ ඉදිරිපත් වෙන්න හදන්නේ. ඉදිරියටත් අපි මේ රටේ පාරවල් හදනවා වගේම මේ පාරවල් වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයකට ඇති කරන්න වෙනවා. ඒක තමයි මිනිස්සු ඉල්ලන්නේ අපි. මේ මැතිවරණයේදී තිල්වේගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. මේ අධිවේගී මාර්ගය තරම් මේ ඉඳන් විවේචනයට ලක්මුණ මොනම ව්‍යාකෘතියක්වත් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන් එන පොරෝක කාර්යයට ගහ හෙවන දෙනවා. ඒ වගේ තමයි මේ පාර. මේ පාර විවේචනය කරන්න එන අයත් විවේචනය කරලා පාර හදපු අපිට ගෙදර යවපු අයත් අද යන්නේ මේ පාරේ. මේ පාරෙන් ඇවිල්ලා තමයි අපිට බැනලා යන්නේ. අමාරු ගියා මේකට මේ මාළු ගෙනියන්න, කිරි ගෙනියන්න කොළඹට උපුල් එහෙම කියලා තමයි කිව්වේ. අධිවේගී මාර්ගයේ තලගොයි දැක්කේ මේ අය. කබරගොයි දැක්කේ මේ අය. යාපාලන ආණ්ඩුව බලයට ආව ගමන් මත්තල ගුවන්තොටුපළ වීගබඩාවක් කළේ නිකන් නොවේ. මොකද්ද මේ දකුණත් එක තියෙන වෛරේ? අද වෙනකොට ඒ ගුවන්තොටුපළ වටිනාකම ලෝකයට දැනිලා තියෙනවා. මම පෙරදුනේ නැහැ. මුත් අපි පෙරද්දුවා. මේ ආණ්ඩු ආවට පස්සේ දැන් ඔන්න ආයිමත් 26 වෙනිදා මැච් එකක් ගහනවා පළවෙනි වතාවට වෙස්ට් ඉන්ඩීස් එක්ක. අපි බලය අරගෙන දැන් 3 මාසයක් ගෙවුණා විතරයි. පාර්ලිමේන්තුවේ අපිට බලයක් නැහැ. රට වෙනුවෙන් සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් නොමේ අපිට තියෙන්නේ. මේ ඡන්දයට යන්නේ වෛරක්කාරයන්ගෙන් මේ රට බේරගන්න. වත්මන් රජයේ අවිධිමත් මූල්‍ය කළමනාකරණයේ හේතුවෙන් රාජ්‍ය ආදායම අහිමි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ජන හමුවකදී. පහුගිය බ්‍රහස්පතින්දා අයවැයක් නෙවෙයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනවා කොටස් දෙකකින්. පළවෙනි යෝජනාව තමයි සංවර්ධන යෝජනාව. දෙවෙනි යෝජනාව තමයි අපේ රටේ ණය සීමාව වැඩි කරන යෝජනා. අපි කිව්වා පළවෙනි යෝජනාවට එකඟයි. ණය සීමාව වැඩි කරන යෝජනාවට අපි විරුද්ධයි. රජය දෙකම හකුලා ගත්තා. දැන් බලන්න මාස 3කට වැඩි කාලයක් තිබුණ අයවැයක් ගෙනාවේ නැහැ. ඉස්සෙල්ලම කරේ පාර්ලිමේන්තුව කල් දැම්ම ජනවාරි 3 වෙනිදා දක්වා. ඒ ජනවාරි 3 වෙනිදෙන් පස්සෙත් තිබුණ අයවැයක් ගෙන්නේ. අර අපි දින 100 ගෙනාවා වගේ. එතකොට ඒ අයවැය හරහා ඒ ජනතාවට පොරොන්දු වුණු සියලුම දේවල් වලට අපි හැමෝම අපේ අනුමැතිය අපේ ආශිර්වාදය අත්උස්සලා දෙන්නට අපි හිටි. එහෙම කරේ නැහැ. පාර්ලිමේන්තුව පවත්වන පෙබරවාරි මාසයේ අවසාන සතියේ අවසාන දිනේ කියනවා සංවර්ධනයක් ඕන ණයක් ඕන කියලා. ඇයි අපි ඒකට විරුද්ධ වුණේ? මේ ඇත්ත සඳහන් කරන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නට ණය ගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවට මුදල් තිබුණා. නමුත් මාස 3ක කාලයක් මේ වර්තමාන රජය වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රුපියල් බිලියන 500ක් 600ක් අතර ප්‍රමාණයක් රාජ්‍ය ආදායම නැති කරගත්තා. ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවට ගිහිල්ලා කියනවා අපිට ණය ගෙවන්න බෑ, ඒ ණය ගෙවන්න තව අවුරුදු 3ක්වත් යයි කියලා. එහෙම කියලා අපේ රටේ පාර්ලිමේන්තුවට කියනවා ණය සීමාව ඉවත් කරලා ඉහළ දමන්නේ කියලා. ඒ ක්‍රියාවෙන්ම තේරෙනවා අසාර්ථක, අසමත්, අවිධිමත් මේ රජයේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපල. මම ප්‍රාර්ථනා කරනවා අඩුම ගානේ අද දවසේ මගේ මේ පැහැදිලි කිරීමවත් රාත්‍රී ප්‍රවෘත්ති වලට කපන්න නැතුව, කොටන්න නැතුව, කෑලි කෑලි වලට කැබලි කරන්න නැතුව මගේ මේ කරුණු කාරණා පැහැදිලි කිරීම ක්‍රියාත්මක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා මිත්‍රවරුනි, විපක්ෂ නායකවරයා නැගිටිනකොට විපක්ෂ නායකවරයාට දෙන ඒ මයික්‍රොෆෝනය සක්‍රිය කරනවා. ඒ රූපවාහිනී තිරෙත් පින්තූරේ වැටෙනවා. දැන් අරුම පුදුම දෙයක් තමයි ජනවාරි 3 වෙනිදා ඉඳලා මම විපක්ෂ නායකවරයා වුණයින් පස්සේ හිටි හැටියේම විපක්ෂ නායකවරයාට සම්ප්‍රදානුකූලව අර වැටුණු මයික් එකක් නැහැ, තිරයක් නැහැ. දැන් ඒක ඔක්කොම බ්ලොක් කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමා වෙලා ඉන්න කාලේ එතුමා නැගිටිනකොටම මයික් එක ඔන් වෙනවා. මම නැගිටිනකොට අර ඕෆ් වෙලා තියෙන මයික් එක තවත් ඕෆ් වෙනවා. අපේ රටේ බිහි වුණු රටට වැදගත් වෙන බලවේගයක් හැටියට සංග වේදගුරු ගෝවිකම්කරු බලවේගය අපි විශ්වාස කරනවා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ? සංග වේදගුරු ගෝවිකම්කරු බලවේගය පොහොට්ටුවේ යකඩ සපත්තුවට යට වෙලා. මම ආරාධනා කරනවා පොහොට්ටුවේ යකඩ සපත්තුවට
යටවෙන්නේ නැතුව සංගවේදගුරු ගෝවිකම්කරු ඒ බලවේගයේ කණ්ඩායමේ සියලුම දෙනාට ආරාධනා කරනවා අපිත් සමග අත්වල් බැඳගන්නේ. වත්මන් රජයේ ප්‍රබුද්ධ පාලනය පිළිබඳ ඇති මිත්‍යාව බිඳවැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රබුද්ධ පාලනයක් හදනවා කිව්වා. ගෝඨාභය ඇවිල්ලා විනයක් තියෙන නීතියක් තියෙන ප්‍රබුද්ධ පාලනය වරුන්ට හෙල්ලෙන්න බෑ කිව්වා. රාජ්‍ය සේවකයන් කාර්යක්ෂම කරනවා කිව්වා. එයා විද්වත් කමිටුවක් දානවා කිව්වා. ඒ කියන්නේ ආයතනවල දාන්න කවුද කියලා හොයන්න විද්වත් කමිටුවක් දානවා. මොකද මේක? දැන් ඉතින් ප්‍රබුද්ධ පාලනය පිළිබඳ මිත්‍යාව මුළුමනින්ම බිඳවැටලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි. දැන් ඉනිදරව මෙතන මේ පාලන දෙක ගැන තීරුම් ගන්න හොඳම දේ තමයි එයා බස් ගනුදෙනුවයි බැඳුම් කර ගනුදෙනුව විතරක් තීරුම් ගන්න. මේ ආණ්ඩුවේ තියෙන අලුත් වර්ගයේ මැෂින් එක. සාමාන්‍යයෙන් අපි දන්න අපේ ගෙවල් වල තියෙනවා කිලිටි ඇඳුම් දාපුවා මේ මැෂින් එකට වට කීපයක් කරකිලා ඇඳුම් පිරිසිදු වෙලා එනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ කවත් අලුත් මැෂින් එකක් තියෙනවා. හොරෙක් දාපුවා මේක ඇතුළට වට දෙකක් රිමාන්ඩ් එක රවුමක් ගහලා සුද්ධ වෙලා එළියට එනවා. එළියට ආපුවම ටීවී එකට යනවා. දැන් මේකට ප්‍රබුද්ධ පාලනේ. හදනවා කිව්වේ මේක. මෙහෙම කියන ගමන් කියලා මොකද්ද? මම කරන වැඩවලට අධිකරණ අත තියන්න එපා. පාස්කෝ ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. පසුගිය වසරේ සිදු වූ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කරගෙන යනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධක බලකායට විවිධ බුද්ධ්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා එහි ප්‍රධානත්වය උසුරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියකට වරක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉදිරිපත් කළ යුතු වනවා. කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල ප්‍රධාන කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්යසාධක බලකාය පිහිටු වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා. පසුගිය පාලන සමයේ මේ සම්බන්ධයෙන් විමර්ශන ඵලදායී ලෙස සිදු නොවූ බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට අපොහොසත් වූ හොත් එම බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සහ ජීවිතාන්තය දක්වා තුවාල සහ වේදනාවන් සමග ජීවත් වන පුද්ගලයින්ට සාධාරණයක් ඉටු නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සියලුම බුද්ධ්‍යාංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයන්ට අදාළ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම, සත්‍ය තොරතුරු රැස් කිරීම සහ නව තොරතුරු හා සාක්ෂි එක් රැස් කිරීම වගින් එම ප්‍රහාරයට අදාළ අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙනෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ අනාගතයේදී මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එළඹෙන මැතිවරණය සඳහා කඳුරට ජනතා පෙරමුණෙහි ලාංඡනයට තේ තරඟ කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරාධකෘෂ්ණන් මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී තරඟ කරන ලාංඡනය පිළිබඳව තීරණය කිරීම සඳහා කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධාකෘෂ්ණන් මහතා ඇතුළු එම පක්ෂයේ විධායක සභාව හදිසියේ රැස් වී තිබෙනවා. දමිළ ප්‍රගතිශීලී සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පළනි දිගම්බරම් එම් තිලකරාජ්, එස් උදයකුමාර් සහ වී රාධාකෘෂ්ණන් යන අය ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ කිරීමට තීරණය කර තිබුණා. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වී රාධාකෘෂ්ණන් මහතා පවසන්නේ දමිළ ප්‍රගති ශීලී සන්ධානයෙන් සිවුදෙනෙකුට තරඟ කළ නොහැකි බවයි. එසේ තරඟ කරන්නේ නම් ඊට භාවිතා කළ යුතු වන්නේ කඳුරට ජනතා පෙරමුණේ ලාංඡනය බවයි රාධාකෘෂ්ණන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර සමගී ජනබලවේගයේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි සලකුණ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතත් සන්ධානය තුළින් මැතිවරණය සඳහා තරඟ කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ. අපි පක්ෂයේ සියලුම කටයුතු අවසන් කරලා තියෙන්නේ. මැතිවරණ කොමසාරිස් තුමා හම්බෙන්න ඕනේ. ඒක සිදු වෙන්නේ පාර්ලිමේන්තු විසුරුවැනියෙන් පස්සේ ඒක පළවෙනි දවසේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනකන් අපි මේ අවස්ථාවේදී අපේ සංධානයේ ව්‍යවස්ථාව අපි සම්පාදනය කරමින් පවතින එක අවසන් කරලා තියෙනවා. අපි අවුරුදු 26කට පස්සේ මේ වෙනස එක්සත් ජාතික පක්ෂය
ඇති කරගත්තේ. මේ වෙනකොට අපි සීලුම අපේ ගම්වල අපි මැතිවරණ කටයුතු ආරම්භ කරමින් අපි යමින් පවතිනවා. මේ අවස්ථාවෙත් මම ඉන්නේ. ඒ හංසය ලකුණ අපිට මේ වෙනකොට අපේ සද්ධානයට දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති කටයුතු අපි සියල්ල සම්පාදනය කරලා අවසන්. ජාතික සමගි බලවේගයේ ලකුණ හංසය වශයෙන් අපිට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. අතුරු සම්මත ගිණුමට රජයේ ගෙනෙනු ලැබූ සංශෝධනයට විපක්ෂය විරුද්ධ වීම සම්බන්ධයෙන් දේශපාලකණින් වෙලස අදහස් පළ කළා. ණය ගෙවන්න බැරිව ඉන්නවා. ගියාණ්ඩුවෙන් ගත්ත බිලියන ගණන්. ඒ ගෙවා හමාර කිරීමට අපි යෝජනාවක් ගෙනව පාර්ලිමේන්තුව සංවර්ධනයට උදව් කරනවා කියන, මාජනගේ දුක් වෙනුවෙන් සහයෝගය දෙනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි මංගල අමරවීර මහත්තයයි කියන නෑ. අපි මේ යෝජනාව අපිට ඕන විදියට වෙනස් කරන්නේ නැත්නම් අපි පරද්දනවා කියලා. අපි වියදම අනුමත කරා. නමුත් වියදම අනුමත කරනවා වගේම ණයක් වැඩි කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ණයක් වැඩි කරනවා නම් එන්නේ ආණ්ඩුවක් ඕනේ නෑනේ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්ත වැරදි තීන්දුවක් තමයි. මොකද රටේ ජනතාවගේ විරෝධය ඔවුන් වෙත එල්ල වෙනවා. ඔවුන්ගේම කාලේ වැඩ කරපු අය සල්ලි දීලා තිබුණේ නැහැ මිනිස්සුන්ට. කොන්ත්‍රාත්වල විශේෂයෙන්. ඒ වැරද්ද නිවැරදි කරගන්න තිබුණ අවස්ථාව මගේ හැර ණය සීමා වැඩි කරනට අපි විරුද්ධයි. මේගොල්ල මේ වැඩි කරගන්න හදන්නේ මේ මුදල් වලින් අනිවාර්යයෙන්ම 50%ක් විතර හොරගම් කරනවා. ව්‍යාපෘති වලට අරවට මෙහාට කියලා වෙන් කළා හොරගම් කරලා ඒවා ඊට පස්සේ ඡන්ද වැඩ වලට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ වෙනස්. ඒක හන්ද අපි ඒකට විරුද්ධයි. මෙතුමල්ලට එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ජනාධිපතිවරණ මැතිවරණයේදී ලබා දීපු දඬුවම වගේ දෙගුණයක දඬුවමක් මේ අවස්ථාවේදී ලැබෙන බව පේනවා. එතුමල්ල කරපු සංවර්ධන ව්‍යාපෘති වලටම එතුමල්ල වියදම් කරනවට විරුද්ධ නම් අපි කොහොමද කටයුතු කරන්නේ? මේ වාර්තාව ඉල්ලාස් කරගත්. ආණ්ඩුවම ඉල්ලාස් කරගත්. මොකද මේගොල්ලෝ හදන්නේ ණය අරගන්න, ණය සීමා වැඩි කරගන්න. මේ ආණ්ඩුවට ණය ගන්න ඕනේ නැහැ. අපි අවශ්‍ය පරිපූර්ණක ඇස්තමේන්තු අනුමත කරලා තියෙන්නේ. ළමුන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා දේශපාලකණින් බැදිහත් දොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. තමන්ගේ දරුවා පාසලට දාගන්න විදියක් නැත. විදුහල්පතිවරයා හම්බෙනවා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හම්බෙනවා, පළාත් අධ්‍යාපන ලේකම් හම්බෙනවා, බැරිමත නැවිල්ලා පළාතින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හම්බෙනවා, පාර්ලිමේන්තුවේ අපි ඇවිල්ලා හම්බෙනවා. මේ තමන්ගේ දරුවගේ නිදහස් අධ්‍යාපනයේ තිරනම් මේ දරුවට අධ්‍යාපන හදන අයිතියක් තියෙනවා. තව කට්ටක් ගහලා රවුමක් ඇඳලා දරුවට තියෙන පාසල කැපෙනවා නම් එතනින් එහාට නිදහස් අධ්‍යාපනයේ බලක් මොකක්ද? නමට නිදහස්. ඒ දරුවා ඉස්කෝලේ දාගන්න එකට අපි මැදිහත් වුණා. අවසාන රටේ හැදෙන පොදු මතය තමයි දේශපාලඥයෝ හැම එකටම ඇඟිලි ගහනවායි කියන. අපි කියන්නේ දේශපාලඥයා රාජ්‍ය තන්ත්‍රයේ නැත්තම් මේ දරුවෝ ඉස්කෝලේ දාන ඒවට මැදිහත් වෙන්න ඕනේ නැහැ. අපේ තාත්තා ඉස්කෝලේ යනකොට පාසල් අධ්‍යාපනයේ ආධාරණ කාලේ තිබෙච්ච පරිසරයම නම් තවමත් තියෙන ඉස්කෝලේ දරුවෙක් දානකොට මේ රටේ අනාගතේ පිළිබඳව අපි මෙන් එහාට කතා කරලා වැඩක් නැහැ. මේ தත්ත්ව වෙනස් කරන්න රජයක් විදියට අපි කැප වෙලා ඉන්නවා. මෙරට තරුණ තරුණියන්ට සහ උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන බව පවසමින් වත්මන් ආණ්ඩුව ඔවුන් මුලා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගුටි මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මොනවද මේ දෙන්න යන රස්සාවල්? මේ දැන්වීම ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන සැලොන් සහායක, තෙල් පිරවුම් මල් සහායක, පෙදරේරු සහායක, මේවා කොහෙද රජේ රැකියාවෙන්නේ? ඊළඟට ක්ලීනින් සර්විස් වලට යවන්න. මේ ලක්ෂයක් රැකියාවල් දෙන්න උවමනාව තිබුණනම් පාර්ලිමේන්තුව විසිරුවන්න කලින් මේ රැකියා ලක්ෂ ආණ්ඩුවට දෙන්න තිබුණා. එහෙම දෙන්න ගියා නම් එහෙම අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. උපාධිධාරීන්ට අද රවට්ටන. උපාධිධාරීන්ට රැකියාව දෙන්න අවශ්‍ය නම් දැන් දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවන්න කලින් මේ ඡන්දෙන් පස්සේ මට නම් පේන්නේ අර මෑන් පවර් කම්පැනියක් වගේ එකක් හදන තමයි මේ හදන්නේ. මොකද රුපියල් 28000ක වගේ තීමනාවකට මම හිතන්නේ නැහැ තරුණ තරුණියෝ මේ අවුරුදු 10කින් විතර ස්ථිර කරන්නම් කියලා මේ වගේ දෙයකට අපේ රටේ තරුණ තරුණියෝ එකතු වෙයි. අද මිල සූත්‍රයේ තිබුණා නම් ඩීසල් වැටරල් වල ලීටරයක මිල රුපියල් 15කින් පමණ අඩු වෙනවා. අද මේගොල්ලෝ ඒක තහංගගෙන ඒ මගේ ලාභේ ලබාගෙන තමයි මේ බදු වලින් ගත්ත මුදල පේවන් ලැහැත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මේ තත්ත්වයට ගියොත් මේ දින 100 තුල දක්වන දත්තය අවුරුදු 5 දිගට වන්න ගියොත් විශාල අගාධයකට මේ රට වැටෙනවා. අපි ජනතා ඉල්ලීමක් කරනවා ක්‍රියාදාමය නවත්තන්න නම් අපිට සහයෝගය දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබා දෙන අපිට සහයෝගය දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නායකත්ව අර්බුදයේ විසඳාගත නොහැකි එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයට චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. පාන්දුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
මංගිතන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය දැන් හරියට නායකයෙක් තෝරගන්න බෑ. ඊළඟට ඒකට ලාංඡනේ තෝරගන්න බැරුව නායකයෝ නියෝජ්‍ය නායකයෝ ගහගන්න තැනටපත් වෙලා. ඉතින් ඒක වහගන්න බැරුව ඉන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගැන කතා කරනවා. ආණ්ඩුව ගැන බය වෙන්න එපා. අපි එක්සත් ජාතික පක්ෂේ නායකයන්ට කියනවා අපි ආණ්ඩුවක් ගන්න දන්නවනම් ආණ්ඩුව ගෙනියන්නත් දන්න. අපිට ඒ හයිය හොඳට තියෙනවා. යහපාලන ආණ්ඩුව ආවේ අවුරුදු 20කට රට දෙන්නේ නැහැ කියලා. අපි හරියටම යහපාලන ආණ්ඩුව අවුරුදු 5ක් යනකොට ගෙදර ඇරියා. ඒ ගෙදර ඇරියා වගේම යහපාලන ආණ්ඩුවේවත් UNP එකටවත් ආපහු සැරයක් මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්නේ නැහැ. ඒක ඔප්පු වෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP එකෙන් තරණ කරන සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට අඩු සංඛ්‍යාවක් තමයි තේරිපත් වෙන්නේ. එහෙම එක්සත් ජාතික පක්ෂය උඩ ගන්න බෑ. දැන් අලින්ව දාලවත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙනවා. රත්රිපුවත් විකාශය අවසන්. තම තුනුසුම් පුවත් දැනගැනීමට පිවිස සෙන්ද ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.cetnews.lk අපගේ වෙබ් අඩවියට. යන ප්‍රමේ වූ හිටු දැසවකයි. සුබරාත්‍රි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.